විවේචනයට ලක් කරන ඔහුම නෙමෙයි යකෝ සමීක්ෂණය කරන්නේ බදන්න සමීක්ෂණ මම හොඳට කාලා බීලා ඉන්නකොට මේ සමහර අය කුහකයි කුහක ඉරිසියාකාර බ්ලඩ් එක තියෙනවා සුදාගේ සමීක්ෂණයක් තියෙනවා මගේ ස්ටුඩියෝ එකට આવොත් මගේ කැමරා උපකරණද මම දෙන්නම් කියලා මොකද මං හරි ආසයි කොල්ල කෙල්ල ගොඩ යනවට පල ඇති රුකටනි ගල් ගහන්නේ නිකම් අඹ ගහකට ගල් ගහන්නේ නැහැ නේ කොල කඩාකට කන්නේ මහ විවේචනය කරලා විශ්ලේෂකයෝ බහුශෘතලා මහෞෂධ පඬිතුමන්ලා වගේ මේ ලොකු ටෝක් දෙනවා මං හරි ආසයි හුජ්ජ කොල්ලෝ මේ ලොකු කොල්ලෝ වෙනවට ඒ නිසා පුදන කොටම කාපියකා කියලා ඒගොල්ලෝ කිව්වොත් අනේ සුදායි මං ඔබට බැන්නා මේ මගේ උදව් වුණා ඕන්ලා කිල්ලන්න මගේ මාධ්‍ය භාවිතාව අනිත් අයගේ මාධ්‍ය භාවිතාව වගේ නෙමෙයි මේ වෙනස් ඒ වෙනසට ලව් කරන මිනිස්සු ඉන්නේ ජීවිතේ හැම දෙයක්ම දැනගෙන ලිමිට්ස් දැනගෙන ජීවත් වෙන මිනිස්සෙක් එතකොට හරි ලේසි කිසිම මේක ඇතුලේ මගේ ගාව පැහැව පැහැව ඉන්න එකෙක් නෙමෙයි අපි ඒමක් සහ යාමක් ජීවිතේ තියෙන්නේ කියන එක හොඳට මතක් කරනවා හසුන්ගේ ආදර කතාව ගැන තව මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවද ඔයාලට ඔයා දන්න හැම දෙයක්ම ඉතින් ඊට පස්සේ මොකද උනේ නගාගේ කොණ්ඩේ හරි ලස්සනයි එහෙමද රම්බඩැල්ල වගේ ඕක දොස්තර මහත්තයාගේ අතේ ගාන්න කියන්නේ අරුවෙන් සනීප වෙයි අයිබෝවන් ලෙංගතු දවසක් ප්‍රාර්ථනා කරමින් සුපුරුදු ලෙංගතුකමත් අරගෙන සුපුරුදු ලෙංගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙංගතු වැඩසටහන. ඒ මොකද්ද අමුතු වාක්‍ය ටික අධිකටම නේ. ඇටිය රයිම් නේ. හොඳයි නේ. කමන්නේ කොහොමද හැමෝටම සුබ දවසක් කියන එකට ප්‍රාර්ථනා කරනවා. මේ මම ආස එක දෙයක් තියෙනවා. ආස එක දෙය තමයි මම ආසයි මම හොඳට කාලා බීලා ඉන්නකොට රටේ අපේ ආදරණීයනටත් එසේ විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම උත්සාහයක තමයි මම යෙදිලා තියෙන්නේ. මේ ගොඩක් රටේ ගොඩක් මේ සමහර අය කුවකයි අනිකා හැදෙනවාට කැමති නැහැ. අනිකා කාලා බීලා ඉන්නවාට කැමති නැහැ. මේක ඇතුළේ අර මම නිරන්තරයෙන් කියන කුහක ඉරිසියාකාර බ්ලඩ් එක තියෙනවා. හැබැයි මගේ නම් එහෙම දෙයක් නැහැ. කවුරු හරි මගෙන් ගොඩ යනවා නම් මම පුදුම ආශාවක් තියෙන එකට. මම මේ අද එතනින් පටන් ගත්තේ මොනවාක්වත් නෙමෙයි. සුදාගේ සමීක්ෂණයක් තියෙනවා. සමීක්ෂණය මොකද්ද? ජනාධිපතිවරණයේදී තරගකරුවන් හතර දෙනෙක් ගිනම් කියනවා. කාටද ඔබේ කැමැත්ත කියලා අහනවා. ඔව් ඒක කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් ඒකේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැති අයගේ අපි ඒක වෙනත් කියලා ගොඩකට දානවා. සමහරක් ඉන්නවා. ඉතින් මේ ඒක විවේචනයට ලක් කරනවා. ඔහුම නෙමෙයි යකෝ සමීක්ෂණය කරන්නේ. ඔබ දන්න සමීක්ෂණය කරන්න ඕනේ මෙහෙමයි වෙනත් කියලා දාන ගොඩ මේ මෙහෙම නෙමෙයි ඒක මේ ගොල්ලන්ටයි යන්න ඕනේ කියලා බහුශ්‍රතියෝ එක දෙන්නෙක් ඉතින් කියනවා. ඉතින් මට හරි ආතල්ලෙහිකුත් තියෙනවා. මොකද දන්නවද මේ මම නිරන්තරයෙන්ම කියන එකත් තමයි මුල සිටම කාට හරි YouTube අවකාශයේ YouTube channel එකක් පටන් ගන්න ඕන නම් ඕගොල්ලන්ට මොනවද දැනුමක් ඕනේ අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් ඒ මම ලබා දෙන්නම් කියලා මම නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි. ඕනනම් මගේ ස්ටුඩියෝ එකට આવොත් මගේ කැමරා උපකරණද මම දෙන්නම් කියලා. මොකද මං හරි ආසයි කොල්ල කෙල්ල ගොඩ යනවට. ඒ මගේ මේ හදවතේ තියෙන දෙයක් තමයි ඒක. ඉතින් ඒ වගේම ක්‍රියාවක් කරනවා. මොකද මගේ නම කියමින් සුදාගේ ඒ ගොන් සුදාගේ තව එක එක නම් කියනවා. මේ හරි ආතල්. ඒ කියන්නේ අර පල ඇති රුකටනි ගල් ගහන්නේ නිකම් අඹ ගහකට ගල් ගහන්නේ නැහැ නේ කොල කඩාකට කන්නේ. මේ ඉතින් ගහක ඵලයක් තියෙනකොට ඒ ඵලයට තමයි පොල්ලක් අරන් කෙලින්නේ මේ ඵල ඇති ගාට මොකක් හරි ඵලයක් නෙලා ගන්න. ඉතින් සුදා විවේචනය කරලා හරි මේ කොල්ල එක දෙන්නෙක් ඉන්නවා. උන් මේ ට්‍රයි කරනවා මේ මා විවේචනය කරලා විශ්ලේෂකයෝ බහුශෘතලා මහෞෂධ පඬිතුමන්ලා වගේ මේ ලොකු ටෝක් දෙනවා. මට ඇත්තටම hina. ඉතින් මම පළවෙනි එකෙක් මං කියනවා මේ හුජ්ජ කොල්ලෝ මං හරි ආසයි හුජ්ජ කොල්ලෝ මේ ලොකු කොල්ලෝ වෙනවට. හුජ්ජකොළු ලොකු පොද අපිත් හුජ්ජකොළු කාලේ ගිහිටියනේ. ඉතින් ඒ නිසා මේ මගේ කරපිටින් හරි මාව විවේචනය කරලා හරි
ඒ දේ කරලා YouTube අවකාශයේ subscribers ටිකක් වැඩි කරගෙන views ටිකක් වැඩි කරගෙන ඒ විවේචනය කරමින් ඒ ගොඩ යන මල්ලිලාට මේ හුජ්ජ මල්ලිලාටත් මම කියන්නේ හොඳයි ඉතාලම හොඳයි තව දිගට විවේචනය කරන්න මොකෝ හැම කෙනෙක්ම පොඩිට තමයි පටන් ගන්න ඕනේ ඊට පස්සේ තමයි අතුරිකි දාලා මල් පිපිලා ලොකු ගහක් බවට පත් වෙලා සුවදහමන ගහක් බවට පත් වෙන එක තමයි කරන්න ඕනේ නිකන් හැබැයි ඉතින් විවේචන සාධාරණ වෙන්න ඕන නිකන් අති පඬිතුයෝ කියලා කියාගෙන YouTube අවකාශයේ channel එකක් දෙකක් දාගත්තට වෛරේ වපුරුල නම් ඒක ඉතින් ඒ හැටි හොඳ නෑ මොකද සුදාට ආදරය කරන්නේ ලෝකේ ඉන්න සුදාට ආදරය කරන්නේ මිනිසුන් සුදා කවුද කියන එක වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම දන්න නිසායි ඒක තමයි මට ලැබෙන ලෝක ප්‍රතිචාර ඒක මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔය හුජ්ජ කොල්ලන්ට කියන්න තියෙන්නේ උඹලත් වරේ ඔය තැනට හැබැයි ඒක ඇතුලේ පැහැව පැහැව එළියට එකක් කියලා හරියන්නේ නැහැ. ඇතුලාන්තයේ පිරිසුදු වෙන්න ඕන. ඇතුලාන්තයේ පිරිසුදු වුණොත් තමයි සුදා වගේ සුදුවට පිරිපුන්ව ලස්සනට වැඩේ කරලා සුවඳ හබන මලක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පුදන කොටම කාපියකා කියලා මේ කෙලෝ ගන්න එපා මල්ලිලාට කියන්නේ සමහර අයගේ 1000ක්වත් subscribers ද නැහැ. views 1000ක්වත් බලන්නේ නැහැ. හැබැයි කියනවා ලොකුවට මේ මම කියන්නෙත් නැහැ ඒගොල්ලන්ගේ නෑ මොකද අනවශ්‍ය ලෙස ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැනේ ඒගොල්ලෝ කිව්වොත් අනේ සුදායි මම ඔබට බැන්නා මේ ඒකත් අරගෙන මේ උඹෙත් එක්ක channel එකේ අපිට අවස්ථාවදී යන්නේ බැනපුවා හරි කතා කරලා අයියේ මගේ channel එක උස්ස ගන්න පුළුවන් කියලා මොකද අන්න ඒකට මම කැමති වරෙල්ල මගේ ගාවට මම කිසිම මේක ඇතුලේ මගේ ගාව පැහැව පැහැව ඉන්න එකෙක් නෙමෙයි ඒකයි සුදා අවුරුදු 57ක් වෙලා කිරිබෝලි සුදාට වගේ ආතල් එකේ කාලා බීලා ඉන්නේ වපසරිය මේ ආතල් එකේ ඉන්න බවට පත් වෙලා තියෙන්නේ මේ උඩ පොත්ත සුදු වගේ ඇතුළත් හදවතත් සුදුයි මගේ. ඒක ওই පෙර මං මාත් එක්ක වැඩසටහන් කරපු අය එක්කෙනෙක් මම නම් කියන්නේ අද YouTube අවකාශයේ හොඳට ඉන්නවා. මං ඒ පුද්ගලයාට මුලින්ම ඉන්ටර්වයුව එකක් දෙන්නකොට කතා කරාම මට කියපු දේ තමයි අනේ සුදා උඹත් එක්ක ඉන්ටර්වයුව එකට කතා කිරීමත් මට මහා ආඩම්බරයක්. මට එහෙම අවස්ථාව දීමත් කියලා. ඉතින් මම ඉතින් ඒගොල්ලෝ අර ඒක නේද මට එවෙල කියපු දේ තමයි සුදා මේ ඒ වචනේ ගත්තේ මම එතනින්. ඔබ සුදු වගේම තමයි මේ උඹේ හදවත සුදුයි කිව්වා. ඉතින් එහෙම ජීවත් වෙනකොට හරි රිලැක්ස්. එතකොට එහෙම අවංකව ජීවත් වෙන්න ලැබුණාම මේ විශ්වයෙන් දෙනවා මාර්ගයක්. ඒකයි අමුතු දෙයක්. ඉතින් ඔය මල්ලිලටත් කියන්නේ මේ ඔගොල්ලෝ කරගෙන වැඩේ කරගෙන යන්න මේ ඕන උදව්වක් කියන්න. මට ගැහුවට කමක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. විවේචනය කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාධාරණ විවේචන වෙන්න ඕනේ. දැන් අපි මගේ මාධ්‍ය භාවිතාව අනිත් අයගේ මාධ්‍ය භාවිතාව වගේ නෙමෙයි වෙනස්. ඒ වෙනස තියෙන්නේ ඒ වෙනසට ලව් කරන මිනිස්සු ඉන්නේ. මොකද සුදා කියන්නේ නැවතත් කියන වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම මේ කියන දේ ඇතුළෙත් එහෙම තමයි. බොරු කරන්නේ නැති බොරුව කරලා වැඩක් නැහැ ජීවත් වෙලා. මම මගේ දරුවන්ටත් කියන්නේ බිරිඳටත් කියන්නේ කිසිම වෙලාවක බොරු කරන්න එපා. ඕන වෙලාවක ඇත්තක් කියන්න ඕන. මගේ මේ වැඩ කරන සේවකයෝ පවා ඒගොල්ලෝ මේ කතා කරොත් ඕගොල්ලන්ට තේරෙයි සුදා කියන්නේ කවුරු කොයි වගේ චරිතයක්ද කියලා. ඉතින් හෘදයාංගම මිනිස්සෙක් වෙන්න ඕන. එහෙම නැතුව ජීවිතය කියන එක මේ අර ජීවත් වුණාට නහර වැඩ කරාට හෘද ස්පන්දනයේ වුණාට හුස්ම ගත්තට ඉහළ පහළ දැම්මට වැඩක් නැහැ ජීවිතේ සතුටක් නැතුව ජීවත් මේ වෙනවනම්. ඉතින් අපි ඊටාම සතුටින් ජීවත් වෙන අපිට තියෙන අසතුටක් නුඹලාගේ සතුට නැති කිරීම පිළිබඳ නුඹලා සතුටු වෙන්න ඕන જાතියක් අපි සතුටු වෙන්න ඕන જાතියක් ඉතින් ඒකටයි මේ මගේ මාධ්‍ය භාවිතාවේ මගේ වචන රළු වෙන්න ඕනේ දැන් ඊයේත් මට විදේශිකයෙක් ඉඳලා මේ කතා කරා ඒ නම කිව්ව පමණින් දන්න නමක් මේ මම කියන්නේ ඒක හරි නෑ මොකද මම ඇයට කිව්වේ නෑනේ ඇය වෙනුවෙන් ගීතයකුත් නිර්මාණය වෙලා තියෙනවා ඒ නම කිව්ව පමණින් ඔබ දන්නවා ඇය මට කතා කරලා කිව්වේ මේ ඒ සුදා ඔය කරන එක ලංකාවේ කාටවත් කරන්න බෑ ඔබ වැනි මිනිසුන් හොයාගන්න අපිට නෑ ඒ මට ඒ වචන ඒ වදන් ඇහෙනකොට මන් තව තව පදන් වෙනවා ඒ වචන ඇහෙනකොට මන් තව තව පදන් වෙන්නේ මොනවත් නෙමෙයි මේ දැන් YouTube කාකා ඩොලර් කාකා මේ ඔය යකෝ මට ඩොලර් හම්බ වෙනවා නැතුව මේ කොහොමද මේ ආතල් එකේ ඉන්නේ නේ ස්කොච් ඩබල් ස්කොච් ගහයි මොනවාද සිංගල් මෝඩ් ගහයි ඒව ඔක්කොම පුළුවන් මට පුළුවන් ඒක තමයි මට ලැබෙන දේවල් නුඹලාට නැතිකොට තමයි මට දැනෙන්නේ රිදෙන්නේ ඒකයි ඒක තමයි නුඹලාට නැති කරපු දේවල් නුඹලාගේ දරුවන්ට ලබා දෙන්න තමයි මේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒක තමයි ලෝකේ ඉන්න මගේ සහෘදයොත් එක්ක එකතු වෙලා ඒ මගේ හදවතට මම ලයන්විතයි කියලා දන්න මිනිසුන් මම විවෘතයි මම අවංකයි කියලා දන්න නිසා තමයි මට
අවුරුදු දැන් එක හමාරකට කිට්ටු වෙන්න වෙනවා පාසල් වලට නුඹලා ජාතක කරපු නුඹලාට පොට්ටි කරන් දෙන්න බැරි වෙච්ච දරුවන්ට මට පොට්ටික ලබා දෙන්න හැකියාව ලැබලා තියෙන්නේ මේ දෙක බ්‍රහස්පතින්දත් යනවා තාම මට හරියට සනීප නැහැ නමුත් මේ බ්‍රහස්පතින්දත් යනවා සිකුරාදා ගිහිල්ලා මේ ඒ වැඩේ කරලා එනවා මේ මම යන්නේ බ්‍රහස්පතින්දා වෙන වැඩකට ඒ වැඩේ ඕනනම් මට සල්ලි වලට කරන්න පුළුවන් එකක් ඒ කියන්නේ වෙන ඔලුවකක් උන් දෙකක් ප්‍රශ්න ඇති කරගත්ත දෙයක් ඒක ගැන වැඩසටහනක් කරන්න කියලා මට කිව්වා. ඒගොල්ලෝ මොනවද කෙරෙන්න ඕනේ කියලා ඇහුවා. මම කිව්වා මොකද්ද මට කෙරෙන්න ඕනේ? මට පුද්ගලිකව කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඒක ඔබට තව ලබන සතිය වේදි දැක ගන්න ලැබේ. මම මොකද්ද කරේ කියලා මම කිව්වේ මට එකම දෙයක් කරලා දෙන්න. මේ ගමනේදී මට මුදල් අවශ්‍ය නැහැ. ඔගොල්ලෝ මට ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න. ඊට අමතරව මෙන්න මේ දේ කරලා ඕන. මට පාසලකට පොත් ටිකක් කරන්න. ලෝකේ ඉන්න රටවල් කීපයක අය සම්බන්ධ වෙලා ඔන්න පාසලකට අපි ළමයි 150කටත් වැඩිය පාසලකට අපි පොත් ලබා දෙනවා. ඒක තමයි සුදා ලැබෙන ජයග්‍රහණය. සුදා ලැබෙන ජයග්‍රහණය ඒක මම මොකද මට කන්න බොන්න සල්ලි ටික තියෙනවනේ. මට දරුවන්ට සල්ලි දෙන්න අවශ්‍යතාවයක් නැහැ. දරුවන්ව ලස්සනට මම ඒ තැන්වල තියලා තියෙනවා. සොඳුරු තැන්වල තියලා තියෙනවා. බිනිඳව සොඳුරු තැන්වල තියලා තියෙනවා. මට ඕන කරන්නේ මම සොඳුරු තැනක ඉන්නවා. ඒ සොඳුරු තැන ඔබෝ තියන්න තමයි ඒක තමයි දරුවන්ට නිරන්තරයෙන්ම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ වැඩිහිටියෝ මේ ගෙවන දුක ජීවිතේ දරුවන්ට ලබා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒකට දැනුම කියන එක ඉතාමත් වැදගත් කියන එක දන්න නිසායි මම මේක ඉතාමත් වැදගත් රට බාරගන්න ඉන්න ඉදිරියේදී මේ අද මල් කැකුළුවන් දරුවන් ඒ මල් කැකුළුවන් දරුවන් වැඩිහිටියන් බවට පත් වෙනකොට තාරුණ්‍යයට එනකොට ඔවුන් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන අධ්‍යාපනයේ සන්නද්ධ වෙන්න ඕන අපිට මට නෙමෙයි මේක අපිට වෙන්න ඕන මොකද මේකට දායකත්වයේ සපේන ඇත්තට මේ වෙලාවේ තවත් මතක් කරන්න ඕන තිරිණි ප්‍රියමාලි මට පොත් 10000ක් දැන් මේ වෙනකොට මට ස්කෝල දෙකකට ලබා දුන්නා මට පොත් 10000ක් ලබා දෙනවා දැන් ගිය සතියේ කතා කරාම අයියේ 10000ක් නෙමෙයි 20000ක් හරි දෙන්නම් කියලා ගුවා ඒක තමයි අයියේ මට කවුරුහරි පුද්ගලිකව සුදා උඹට මොකද්ද වෙන්න ඕනේ කියලා ඇහුවාම මම කියන්නේ එකම එකයි මට පොත් අරන් දෙන්න. මට පොත් අරන් දෙන්න කවුරු හරි ලංකාවට කවුරු හරි එනවා කියලා ඇහුවොත් මේ සුදා කියන එකම දෙයක් තමයි මොනවා සුදා උඹට ගේන්න ඕනේ කියලා හොඳ විස්කි එකක් අරන් වරෙල්ල. ඒක චිත්‍රය කියන්නේ වෙන මොකුත් නැහැ. මොකද බේබද්දෙක් නෙමෙයි ජීවිතේ හැම දෙයක්ම දැනගෙන ලිමිට්ස් දැනගෙන ජීවත් වෙන මිනිස්සෙක්. එතකොට හරි ලේසි. ලොකු ඩ්‍රීම්ස් නෑ. එක ඩ්‍රීම් එකයි තියෙන්නේ. මේ රම්ම්‍ය භූමිය, පුණ්‍ය භූමිය හරි තැනකට ගෙනල්ලා ඒ මේ මගේ රටේ මිනිසුන්ට හරි විදිහට කාල බීලා සතුටෙන් සැනසුමෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් යම් මොහොතක් දුරට හදාගන්න පුළුවන් නම් ඒ ට්‍රැක් එකට මෙහෙවීමට යම් කිසි ලොකු දායකත්වයක් ලබා දෙන්න මට පුළුවන් උනානේ කියලා ඒ සතුටත් එක්ක මගේ අවසන් හුස්ම පිට කරන්න තියෙනවා නම් ඊට වැඩිය සතුටක් තව කොහෙද? ඉතින් ඒ නිසා පන්සල්ට මේ පොයට පන්සල් යන කෙනෙක් නෙමෙයි. හැබැයි මාගාව දහම තියෙනවා. මගේ පින් පොත පිරලා තියෙන්නේ මං අපිට මේ දරුවන්ට පොත්පත් ටික ලබා දෙන අයටත් ඒගොල්ලොන්ටත් දහස් වාරයක් පින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට කැමති නම් අපි මේ දුරකථන අංකයේ සහ ඒ රත්න පොත් ප්‍රකාශකයන්ගේ මේ කවුන්ට් නම්බර් එක දාන්නම්. ඔබ අපිට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. සුදා සල්ලි ගන්නේද නැත. මෙන්න තියෙනවා ඒ කවුන්ට් නම්බර් එක. ඒකට ඔබ මුදල් දාලා එකම දෙයක් කරන්න ඕනේ අපේ සම්පත් හරි දඹිත් හරි මේ තියෙන දුරකථන අංකවලට මේ වට්ස්ඇප් කරන්න දාපු රිසිට් පත. එතකොට අපි දන්නවා කොපමණ මුදලක් ඔබ බැර කරලා තියෙනවද කියලා. දැන් අර ඉස්සර වගේ සල්ලි ලැබෙන්නේ නැහැ. දැන් පුද්ගලිකව මට එකතු කරගන්න පුළුවන් තැන්වලින් එකතු කරගන්නවා. මම මේක නිරන්තරයෙන් මේ අවුරුද්දත් කරනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 නතර කරනවා කියලා කිව්වේ. බෑ මේක නතර කරන්න බෑ. මමත් අර අයිස් ගහපු එකා වගේ කොකේන් ගහපු එකා වගේ දැන්. හැබැයි මගේ ඇබ්බැහිවීම ගැන මං හරි ආඩම්බර වෙනවා සතුටට පත් වෙනවා. ඒක කට්ටක්. ඇත් පැහැදිලි කට්ටක්. ඒ කට්ටමට රහයි. ඒක අමුතු කට්ටක්. ඒ කට්ටේ ඒ වැඩේ ඉවර කරලා ඇවිල්ලා පවෝදායේ වීඩියෝ ටික දකිනකොට පුදුම සතුටක් එනවා. එක දෙයක් කරන්න මං වෙනුවේ මම ඉල්ලන්නේ මෙච්චරයි. කිසි දෙයක් නැහැ පුද්ගලිකව channel එකක් වශයෙන් ඉල්ලන්නේ මෙච්චරයි. ඔබ මම කිව්වත් නැතත් subscribe කරනවා. ප්‍රධාන නාලිකාව සුදා ක්‍රියේෂන් ලක්ෂ 5කට ඔන්න මෙන්න. දෙවෙනි නාලිකාව සුදා ස්ටුඩියෝ ලක්ෂ 2 පැන්න. සුදා ට්‍රැවල් channel එකක් තියෙනවා. ඒකත් දැන් 50000කට ඔන්න මෙන්න. ඒව subscribe කරන්න. ඊට අමතරව මම පුද්ගලිකව ඉල්ලන දෙයක් තමයි පිටරටින් අපේ ආදරණීයන්ගෙන් අපේ Patreon සමාජිකත්වයේ ගන්න. ඒක විතරයි පුද්ගලිකව මම ඉල්ලන ඉල්ලීමක් තියෙන්නේ. ඒකත් channel එකට මිසක් මගේ පුද්ගලික සුඛ විහරණයට නෙමෙයි channel එක සඳහා. මොකද අපි
කීප දෙනෙක් මේක එකතු වෙලා මගිගාව තුන් දෙනෙක් වැඩ කරනවා. ඔවුන් ඉතා සතුටින් වැඩ කරන්නේ. ඒ සඳහා තමයි ඒවත් අපි මේ ඒ ඔබේ සමාජිකත්වයේ හයිය මේ channel එකටයි යොදවන්නේ. මම පුද්ගලික සුඛ විහරණයට නෙමෙයි. ඒක ඒ ආදරණීය ඉල්ලීම කරනවා. අර මේ හුජ්ජ කොල්ලෝ කිව්වට හුජ්ජ කොල්ලෝනේ උඹලා ලොකු වෙනවට මං ආසයි. ලොකු වෙන්න මෙන්න අත දික් කරනවා. මගෙන් උදව් වුණනම් ඕන්ලා කිල්ලන්න. අපි ඒමක් සහ යාමක් ජීවිතයේ තියෙන කියන එක හොඳට මතක් කරනවා. මට බිල්ඩින් ඇම්මක් නැහැ. ඉඩකඩම් ඇම්මක් නැහැ. රතවාහන ගායක් නැහැ. දැනටත් මම මේ ඔය කා එකක් පදවන්නේ රෙන්ට් එකට අරගෙන මේ ගෙදර ඉන්නේ රෙන්ට් එකට. මේ හැබැයි මට ඕස්ට්‍රේලියාවේ ගෙවල් තියෙනවා. හොඳට සුභෝගී ඉන්න විදිහට මම හදලා තියෙනවා ඒවා. මේ ඩොලර් හම්බ වෙනවා. අර මට ගෑන් ගහන අයට කියන්නේ ඩොලර් හම්බ වෙනවා. ඕ පට්ට ඩොලර් හම්බ වෙනවා. උඹලා ඩොලර් හොයපල්ලා. එතකොට හැබැයි ඇතුළේ පැහැව පැහැව ඩොලර් හොයන්න එපා. එතකොට ඒ ගන්න දේ මේ පළ දෙන්නේ නැහැ. පළ දෙන්නත් හරි මේ ඒකටත් මේ ශක්තියක් තියෙන. ඒකට කියන්නේ කර්ම ශක්තිය කියලා. ඉතින් ඒ නිසා ආදරණීය මිනිස්සෙක් වෙන්න, ආදරණීය කමෙන් නැගිටින්න, ආදරණීය කමෙන් නිදා ගන්න, ආදරණීය කමෙන් දවස ගෙවන්න. එතකොට ඔබ අංග සම්පූර්ණ ආදරණීය මිනිසෙක් වෙයි. පැහැවුවොත් මේ සුදා වගේ මේ වයසට ගියත් ලස්සනට ඉන්න හම්බ වෙන්නේ නැහැ. හයියට ඉන්න හම්බ වෙන්නේත් නැහැ. හුජ්ජ කොල්ලනේ ලොකු වෙයල්ලා.